ओम शांति। दिदहस सिहतरे सेप्टेम्बर मस नवन दिन उदयसन मुरली बागदादा मधुबन सारय सुमिहिरी दरुवनी ओब तुल ऐति नरक संस्कार इवत कर यहापत संस्कार ग्रहणे कर गनीम उदिसा योगा बलय उपयोगी कर गन्न දැනුම සහ පාරිශුද්ධත්වය යහපත් සංස්කාරයි. ප්‍රශ්නය: ඔබ වන් දරුවන්ගේ ජන්ම උරුමය කුමක්ද? ඔබට ඇත්තේ කිනම් ආකාරයක හැඟීමක්ද? පිළිතුර: ඔබේ ජන්ම උරුමය මුක්තිය සහ ජීවන මුක්තියයි. ඔබ බාබා සමග නිවස වෙත යනවා යන්න ඔබ තුල දැන් ඇතිවන හැඟීමයි. ඔබ විසින් කරන ලද භක්තියෙහි ඵලයක් ලෙස ඔබට මුක්තිය සහ ජීවන මුක්තිය ලබා දීමට බාබා පැමිණ ඇති බව ඔබ දන්නවා. සියලු දෙනාටම දැන් සාම දේශයේ වෙත යා යුතුව ඇත. ඒ දේශයේ දර්ශන දැන් හැමෝටම වගේ ලැබෙනවා. ඕම් ශාන්ති. මිනිස්යෝ බාබාට සත්‍ය අධිරාජ්‍යයයි කියනවා. ඉංග්‍රීසියෙන් නම් ඔහු අධිරාජ්‍යයෙකු ලෙස හඳුන්වන්නේ නැහැ. ඔවුන් සාමාන්‍යයෙන් ඔහු අමතන්නේ සත්‍ය පියා ලෙසයි. ඔහුන් කියනවා දෙවියන් වහන්සේ තමයි සත්‍ය කියලා. භාරතයේදී ඔහුට කියන්නේ සත්‍ය අධිරාජ්‍යා කියලයි. එහි විශාල වෙනසක් තිබෙනවා. කෙසේ වෙතත් ඔහුන් කියන්නේ ඔහු සත්‍යයි. ඔහු සත්‍ය උගන්වා ඔබව සත්‍යවාදී කරවනවා. අන් අය කියන්නේ ඔහු සත්‍ය පාලකයෙකු කියලයි. ඔහු ඔබව සත්‍යවාදී කරවනවා මෙන්ම ඔබව සත්‍ය දේශයේ පාලකයින් කරවනවා. මුක්තියත් භක්තියේ ඵලය ලෙස හඳුන්වන ජීවන මුක්තියත් ඔබට ඔහු ලබා දෙනවා. ඔහු ඔබට ඔබේ භක්තියේ ඵලය ලබා දී ඔබ ආරක්ෂා කරනවා. දරුවනි, ඔබ දන්නවා ඔහු ඔබට මේ දෙකම ලබා දෙනවා. ඔහු සියල්ලන්ම ආරක්ෂා කරනවා. නමුත් ඔබට ප්‍රතිඵල ලබා දෙනවා. මුක්තියත් එහි ඵලයත් නිර්මාණය විය යුතුයි. භාෂා කීපයක්ම තිබෙනවා. ශිව බාබාටත් විවිධ නම් දෙනවා. ඔබ ඔහුට ශිව බාබායයි කියන විට සමහරු කියන්නේ පාලකයා කියා පමණයි. ඔහු පාලකයෙකු වුවද ඔහුට නමක් තිබිය යුතුයි. නමක් ස්වරූපයක් නොමැතිව කිසිවක් සිදුවිය නොහැකි. ඔහු කිසියම් හෝ දෙයක පාලකයෙකු විය යුතුයි. නමක් ස්වරූපයක් අනිවාර්යයි. ඔබ දන්නවා ඇත්තටම බාබා ඔබව ආරක්ෂා කරන බව. පසුව ඔබ සියල්ලන්ම අනිවාර්යෙන්ම සාමදේශයට යා යුතුයි. හැම දිනාටම ඒ නිවහනේ දර්ශන පෙන්නනවා. එම නිවසින් ප්‍රථමයෙන්ම එන්නේ ඔබයි. එමෙන්ම එය ප්‍රථමයෙන්ම දකින්නේ ඔබයි. ආරක්ෂාව සහ ගැලවීම මෙයයි. මිනිස්සු මෙවන් වචන භාවිත කළද ඔවුන් එය භාවිත කරනුයේ අවබෝධයකින් තොරවයි. දරුවනි, ඔබ නිවස වෙත යන බව හා එහි ඵල ලබන බව ඔබේ හැඟීමෙහි තිබෙනවා. ඔබ ප්‍රතිඵල ලබනුයේ අනුපිළිවෙලටයි. එමෙන්ම අන්‍ය ආගමික පුද්ගලයින් පවා
ඔවුන්ගේ වේලාවානුව ප්‍රතිඵල ලබනවා. බාබා පැහැදිලි කරනවා ඔබ දිව්‍ය ලෝක වාසී කෙනෙක්ද නැතහොත් අපායේ පදිංචි කරුවෙක්ද යන දැන්වීම් පත්‍රිකාව බොහොම හොඳ බව ඔබ පමණයි දන්නේ. පියාගෙන් ඔබට ලැබෙන දේව පියාගේ ජන්ම උරුමය ඔබට ලැබෙන මුක්තිය හා ජීවන මුක්තිය බව ඔබටත් ලිවිය හැකි. ඔබටත් මේ ජන්ම උරුමය බාබාගෙන් ලැබිය හැකි. බාබාට අයත් වීමෙන් ඔබ මේ දෙකම ලබනවා. කෙසේ වෙතත් අනෙක් ජන්ම උරුමයන් ලබා දෙන්නේ රාවන් විසිනුයි. මේ ජන්ම උරුමය ලබා දෙන්නේ උත්තරීතර පියා උත්තරීතර ජීවයයි. මේ ජන්ම උරුමය එන්නේ දෙවියන්ගෙන්. ඒ ජන්ම උරුමය එන්නේ යක්ෂයින්ගෙන්. ඔහුන්ට යමක් අවබෝධ කරගත හැකි වෙනසේ ඔබට මේ ආකාරයට යමක් ලැබිය හැකියි. දරුවනි, ඔබ දැන් දෙව්ලොව නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා කළ යුතු කාර්යයන් බොහෝයි. මේ මොහොතේ ඔබ හරියට ලදරුවෙක් වගේ. කලියුගය තවම ලදරුවෙකි. මිනිසුන් කියනාසේම බාබාත් කියනවා සුවර්ණම යුගයේ ගොඩනැංවීමේදී ඔබත් ලදරුවෙක් වගේ කියලා. ඔබ දැන් ඔබේ උරුමය ලබනවා. රාවන් උරුමය දෙනවා කියා ඔබ කියන්නේ නැහැ. දේවපියා තමයි ඔබට උරුමය දෙන්නේ. රාවන්ට පියා කියන්නේ නැහැ. ඔහුට කියන්නේ යක්ෂයා කියලයි. යක්ෂයින්ගෙන් ඔබ ලබන උරුමය කුමක්ද? ඔබ ඔවුන්ගෙන් ලබන්නේ පාපයන් පහ. පාපයන් ඔබව තමෝ ප්‍රදාන කරවනවා. ඔවුන් දැන් දශේරා එනම් රාවණ ලෙස සෑදූ පඹයකු පිලිස්සීමේ උත්සවය උත්කර්ෂවත් ලෙස සමරනවා. විශාල ධනයක් වියදම් කර ඔවුන් උත්සව සමරනවා. ඔවුන් පිටරටවල මිනිසුන්ට ඒවා බලන්න එන්න කියා ආරාධනා කරනවා. ඉතාම සුප්‍රසිද්ධ දශේරා උත්සවය සමරන්නේ මයිසූර්වල. එහි බොහෝ ධනවත් මිනිසුන් සිටිනවා. රාවන් රාජ්‍යයේ මිනිසුන්ට සුළු මුදලක් පමණක් තිබුණහොත් ඔවුන් මානසිකව කඩා වැටෙනවා. බාබා විස්තර සහිතව පැහැදිලි කර දෙනවා. මෙය රාවන් රාජ්‍යයයි. එය දේව රාජ්‍යයයි. එය රාම රාජ්‍යයයි කීම වැරදි. ගාන්ධිතුමාට අවශ්‍ය වුණා එහි රාම රාජ්‍ය පිහිටුවීමට. සමහර මිනිසුන් සිතනවා ගාන්ධිතුමාත් අවතරණයක් කියා. ඔවුන් ඔහුට බොහෝ මුදල් දෙනවා. ඔවුන් ඔහුට කියන්නේ භාරතේ පියා කියලයි. ශිව බාබා තමයි මුළු ලෝකයටම පියා වන්නේ. ඔබ වන ජීව මෙහි හිඳ සිටිනුයේ කොපමණ ජීව එහි සිටිනවාදැයි දැනුමක් ඇතිවයි. මනුෂ්‍ය ශරීර විනාශ වන සුළුයි. නමුත් ජීව සදා කාලිකයි. ඉහළ තාරකාවන්සේ එහි අපමණ ජීවයන් වෙසෙනවා. තාරකාද ජීවයන්ද වැඩි. ඔබ ලෝකයේ තාරකාවන්, ඒ ආස්ථලයේ තාරකාවන්. ඔබට කිව්වේ ඉෂ්ට දේවතාවන් කියලයි. පසුව ඔවුන් තාරකාවලට ඉෂ්ට දේවතාවන් යයි කිව්වා.
ඔබ වාසනාවන්තතරෝ අච්චා. ඔබම මේ වාසහා කච්ඡා කරන්න නැවතත් නැවතත් බාබා මේ කාරණාව ගන්නේ නැහැ. ඔබ කියා සිටියා සියලුම ජීවයන්ට සිටින්නේ එකම පියා කියලා. ඔහුගේ බුද්ධියේ සියල්ලන්ම සිටිනවා. සියලු මිනිසෙන්ගේ පියා ඔහුයි. ඔබ දන්නවා මුළු ලෝකයේම සෑම දිවයිනක්ම මුහුදෙන් වට වෙලයි තියෙන්නේ. හැම දෙනාම මෙය තේරුම් ගන්නේ නැහැ. බාබා පැහැදිලි කර දෙනවා දැන් මුළු ලොවම රාවන් රාජ්‍යෙන් වට වෙලයි තියෙන්නේ. රාවන් රාජ්‍ය මුහුද හරහා නෙමෙයි තියෙන්නේ. මුහුද තියෙන්නේ රාවන් රාජ්‍ය වටේට. කතාවක් තියෙනවා කුළු හරකෙක් තමාංගමත ලෝකයේ තබාගෙන එය ආරක්ෂා කළ හැටි. හරකා වෙහෙසට පත්වන විට ඌ ලෝකය අනෙක් අඟට මාරු කරනවා. නව ලෝකයේ දැන් ගොඩනැංවෙමින් පවතින අතර පැරණි ලොව විනාශ වෙනවා. කෙසේ වෙතත් ආගමික ග්‍රන්ථ බොරු කතාවලින් පිරිලා ඔබ තේරුම් ගන්න සෑම ජීවයකටම ශරීරයක් තිබෙනවා. ඔවුන්ට කියන්නේ මනුෂ්‍ය ජීව කියලා. ඔවුන් ජීව ලෝකයේ සිටින විට ඔවුන්ට ශරීර නැහැ. එවිට ඔවුන් අශාරීරිකයි. ශරීරයකට භෞතික තත්ත්වයක් තිබෙනවා. මේ නිසයි ඔවුන් ශාරීරික. අශාරීරික අයට ශරීර නැහැ. මේ ශාරීරික ලෝකයයි. ඒ අශාරීරික ජීව ලෝකයයි. මෙයට කියන්නේ ලෝකය කියලයි. එයට කියන්නේ අශාරීරික ලෝකය කියලයි. ජීවයක් ශරීරයකට ඇතුළු වූ විට එහි චලනයක් සිදුවනවා. එසේ නොවුහොත් ශරීරයකින් ඇති වැඩක් නැහැ. ඒ ලෝකෙට කියන්නේ අශාරීරික ලෝකය කියලයි. අවසානයේදී එහි සිටින සියලුම ජීව පහළට එනවා. මේ යුගය මංගල්‍ය සංගම යුගයයි. සියලුම ජීව මෙහි පැමිණී විට එහි කිසිවෙකු ඉතිරි වන්නේ නැහැ. මුළු ලෝකයම මුළුමනින්ම හිස් වූ විට සෑම දිනාම එහි යනවා. ඔබ දරන උත්සාහයට අනුව මෙවන් සංස්කාර අනුපිළිවෙලින් ලබනවා. සමහරු ඉතා හොඳින් දැනුම නැමැති සංස්කාර ලබනවා. සමහරු පාරිශුද්ධත්වය තම සංස්කාරවලට තදින්ම ලබනවා. පළමුව ඔබ නිවස බලා යා යුතුයි. පසුව මෙහි පැමිණිය යුතුයි. දිව්‍ය ලෝකයේ ඇත්තේ හොඳ සංස්කාර. මෙහි සංස්කාර දූෂිතයි. ඔබේ හොඳ සංස්කාර වෙනස් වී නරක සංස්කාර බවට පත්වනවා. පසුව යෝගා බලයෙන් නරක සංස්කාර යහපත් වෙනවා. ඔබ එහිදී හොඳ සංස්කාර ලබනවා. ඉගැන්වීමේ සංස්කාර බාබාට තිබෙනවා. ඔහු මෙහි පැමිණ ඔබට උගන්වනවා. ඔහු නිර්මාතෘ සහ නිර්මාණයේ මුල, මැද සහ අග ගැන සියලු රහස් පැහැදිලි කර දෙනවා. ඔහු ඔබට බීජය හා මුළු වෘක්ෂයේම සම්පූර්ණ පැහැදිලි කිරීම ලබා දෙනවා. බීජයේ පැහැදිලි කිරීම යනු දැනුමයි. වෘක්ෂය ගැන පැහැදිලි කිරීමේදී භක්තිය ගැන කියවෙනවා. භක්තිය සම්බන්ධ කරුණු ගොඩක් තිබෙනවා. බීජය සිහි කිරීම ඉතා පහසුයි. ඔබ එහි යා යුතුයි. තමෝ ප්‍රදාන් භවෙන් සතෝ ප්‍රදාන් වීමට යන්නේ සුළු කාලයයි.
ඉන්පසු වසර 5000ක් ගත වෙනවා. නැවත සම්පූර්ණයෙන්ම තමෝ ප්‍රදාන වීමට මේ චක්‍රය ඊටාම නිවැරදි එමෙන්ම නිරන්තරයෙන්ම නැවත නැවතත් ක්‍රියාත්මක වෙනවා. කිසිවෙකුට මේ ගැන කිසිවක් කිව නොහැකි. ඔබට අන්‍යයන්ට කිව හැකි. මේ චක්‍රයේ තිබෙන්නේ භාගයක් සහ භාගයක් ලෙස කියා. එක් භාගයක් දිව්‍ය ලෝකයේ සහ අනෙක් භාගය අපාය. මේවත් කිව යුතු කරුණුයි. දිව්‍ය ලෝකයේදී උපත් සිදුවන්නේ අඩුවෙන්. නමුත් සෑම කෙනෙකුටම දීර්ඝායුෂ කාලයක් තිබෙනවා. අපායේ උපත් වැඩි. නමුත් ආයුෂ කෙටි. ඔවුන් යෝගීන් කෙසේ වෙතත් මොහුන් භෝගීන්. එනම් සැප පහසුකම් වලට ඇලී ගැලී සිටින්නන්. එනිසයි මෙහි උපත් ගණන වැඩි. කිසිවකු මේ දේවල් දන්නේ නැහැ. දෙවි දේවතාවන් සිටියේ කවදාද හෝ ඔහුන් නිර්මාණය වූයේ කෙසේද කියා මිනිසුන් කිසිවක් නොදනි. ඔබ දන්නවා ඔහුන් කෙතරම් සංවේදීද කියා. මේ කාලයේදී තමයි බාබා ඔබට උගන්වා උපත් 21කට ඔබට උරුමය ලබා දෙන්නේ. මෙවන් සංස්කාර නැවත ඔබ තුල තිබෙන්නේ නැහැ. ඔහුන් දුක් සංස්කාර ලබනවා. පාලනය ඔබේ සංස්කාරවලට ඇතුළු වන විට දැනුම ඉගෙනීම අවසන් වෙනවා. මේ සංස්කාර අවසන් වන විට ඔබ දරන උත්සාහය මත රුද්‍රාගේ මල්දාමයට ඔබ අනුපිළිවෙලට බැඳෙනවා. පසුව අනුපිළිවෙලට තම කොටස රඟපෑමට ඔබ පහළට පැමිණෙනවා. සම්පූර්ණ උපත් 84ම ගන්න අය පළමුවෙන් මෙනවා. ඔවුන්ගේ නමුත් දන්නවා. දිව්‍ය ලෝකයේ ප්‍රථම අධිරාජ්‍යයා ක්‍රිෂ්ණා. ඔබ දන්නවා ඔහු තනියම ඉන්නේ නැහැ. මුළු රාජ්‍යයම එහි තිබෙනවා. රජ කෙනෙකුට යටත් වැසියෝත් සිටිය යුතුයි. එක් රජ කෙනෙකුට පසුව තවත් රජ කෙනෙකු ඉපදිය හැකි. 8 දෙනාම එක්වර එන බව කිව හැකි. නමුත් ශ්‍රී ක්‍රිෂ්ණා පළමුවැනියයි. 8 දෙනා එකවර එනවා නම් ක්‍රිෂ්ණාව වැඩියෙන් වර්ණනා කරන්නේ ඇයි? මේ සියලු කරුණු ඉදිරියේදී ඔබ වර්ධනය වන විට පැහැදිලි කර දෙනවා. බාබා කියනවා මම ඔබට ඉතා වැදගත් කරුණු අද කියනවා. සමහර කරුණු තවම විස්තර කරන්න තිබෙනවා. ඔබ යම් දෙයකට පිළිතුරක් නොදනී නම් වඩා හොඳයි. වැඩිහිටි සහෝදරියකට පිළිතුරු දිය හැකි බව හෝ තවම බාබා ඒ ගැන කියා නැති බව කියන්න. දවසින් දවස ඔහු දැනුමේ ඉතා වැදගත් කරුණු විශාල ප්‍රමාණයක් කියා දෙනවා. මේවා කියන්න ලැජ්ජා විය යුතු නැහැ. මේ වගේ ගැඹුරු කරුණු ගැන කියනකොට ඔබ වඩාත් සතුටු වෙනවා. නමුත් අවසානයේට ඔහු කියනවා මන්මනා බව, මධ්‍යචී බව. ආගමික ග්‍රන්ථ ලියපු අයත් මේවාෙහි සඳහන් කර තිබෙනවා. මේ ගැන කලබල වීමට කිසි හේතුවක් නැහැ. බාබාට අයිති වූ දරුවන් අසීමිත සතුටක් අත්දකිනවා. කෙසේ වෙතත් ඔබේ සිතිවිලි, වචන සහ ක්‍රියාවල පාරිශුද්ධත්වයක් තිබිය යුතුයි.
බාබාගෙන් පළමුවෙන්ම උරුමය ලබන්නේ ලක්ෂ්මී හා නාරායන්. ඔවුන් පසුව වන්දනා කරන්නන් බවට පත්වනවා. මේ ගතිගුණ ඔබ තුළ ඇද්දයි සොයා බලන්න. මේ කාලයේ ගුණධර්ම ඇත්තේ නැහැ. කිසිවකු තමන්ගේම දුර්වලතා දන්නේ නැහැ. දැන් ඔබ බාබාට අයත් වූ බැවින් ඔබ වෙනස් විය යුතුයි. බාබා ඔබේ බුද්ධියේ අගුළු විවර කළා. ඔහු ඔබට බ්‍රහ්මා සහ විෂ්ණු අතර සම්බන්ධයේ රහස් ගැනත් කිව්වා. මොහෝ අපිරිසිදුයි, අනික් කෙනා පිරිසිදුයි. ඔබේ නිර්මාණයන් සිදුවන්නේ මේ මංගල්‍ය සංගම් යුගයේ. ඔබේ නිර්මාණයන් සිදුවන්නේ ප්‍රජාපිතා බ්‍රහ්මා පැමිණි පසුවයි. එය ස්වර්ණම යුගයේදී සිදුවිය නොහැකි. මෙහි මිනිස්සු තමන්ට දරුවකු ලබාගත නොහැකි නම් හදාගන්න දරුවකු ගන්නවා. ප්‍රජාපිතා බ්‍රහ්මා එනම් ජනතාවගේ පියාටත් බ්‍රාහ්මණ දරුවන් සිටිය යුතුයි. ඔබ උපදින්නේ කටින්, ඒ දරුවන් උපදින්නේ පවින්. බ්‍රහ්මා ප්‍රසිද්ධයි. ඔහුගේ පවුල් නාමය අසීමිතයි. හැමෝම තේරුම්ගෙන තිබෙනවා. ප්‍රජාපිතා බ්‍රහ්මා තමයි ප්‍රථම දේවතාවා ලෙස. ඉංග්‍රීසියෙන් කියනවා මේ මුත්තා කියලා. මේ ඔහුගේ අසීමිත පවුලේ නමයි. අනෙක් පවුල් නාම සීමිතයි. එනිසා බාබා කියනවා, හැමෝම කියනවා භාරතය උසස් ආගමික ස්ථානයක්. එය තමයි අසීමිත පියා පැමිණෙන ස්ථානය. එනම් ඔහු භාරතයේ සෑම තැනකම නැහැ. ආගමික ග්‍රන්ථවල වැඩි වශයෙන් විනාශයට පාත්‍ර වූ දේශය ගැන කියවෙනවා. ඔහු මේ දැනුම උගන්වන්නේ කොහිදීද? ඔහු අභූවනට පැමිණෙන්නේ කෙසේද? ඊට නිවැරදිම සටහනක් තමයි දිල්වාලා කෝවිල. එය සෑදූ කෙනාගේ බුද්ධියට එය ඇතුළු වනවා. නිවැරදි පිළිරුව කිසිවෙකුට සෑදිය නොහැකි. සියලු දෙනාටම ගැලවීම ලබා දීමට බාබා මෙහෙට හැර වෙනත් පිරිසිදු දේශයකට යන්නේ නැහැ. පකිස්තාන් පිරිසිදු දිවයිනක් නොවෙයි. මේ පාරිශුද්ධ දේශයයි. පාරිශුද්ධ දේශය නැවතීම දේශය දිව්‍ය ලෝකයයි. මේ මුළු නාටකය නැමැති කථාන්තරයම රැඳී ඇත්තේ පිරිසිදු බව හා අපිරිසිදු බව මතයි. එනිසා සොමිහිරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමුවන දරුවනි, ඔබ දැන් තේරුම් ගන්න උත්තරීතර ජීවය සහ ජීවයන් වෙන්ව දීර්ඝ කලක් සිටිනුයේ කෙසේද කියා. අවසානයේට අප මුණ ගැසුණු දිනේ සිට කොපමණ කලක් ගත වී ඇද්ද? අප නැවත මුණගැසුණුයේ කවදාද? තරව් කරුවෙකුගේ වෙසින් පැමිණ සත්ගුරු ඔබව මුණගැසෙන විට තමයි ඊතා අලංකාරම හමුවීම සිදුවන්නේ. ගුරුන් බොහෝ ඉන්නවා. එනිසයි අපි මොහොත සත්ගුරු කියන්නේ. විවාහයක් සිදුවන විට කාන්තාව මෙවන් බැඳීම් වලට හසුවනවා. ඔබේ ස්වාමි පුරුෂයා දැන් ඔබේ ගුරු සහ දෙවියන් වෙනවා. කොහොම නමුත් ඇයව අපිරිසිදු බවට පත් කරවන්නේ ඇයගේ ස්වාමි පුරුෂයායි. අද
ලෝකයේ කැතත් ජරාවත් සෑම තැනකම ඔබ දැන් පිරිසිදු සහ ලස්සන විය යුතුයි. බාබා ඉතා දැඩි බැඳීමක ඔබව බන්ධවා තබනවා. කෙසේ වෙතත් රක්ෂා බන්ධන් සමරන්නේ ශිවාගේ උපත සිදුවන එකම මොහොතේ. ඒ වෙලාවටම තමයි ගීතාවෙහි උපතත් වන්නේ. ක්‍රිෂ්ණාගේ උපත සිදුවන්නේ නවලෝකයේදී. අනෙක් සියලු උත්සව මේ වකවානුවේ මතක සටහන්. රාමාගේ උපත සිදුවන්නේ කවදාදැයි කිසිවකු දන්නේ නැහැ. ඔබ කියනවා රාමාගේ උපත සිදුවන්නේ නවලෝකයේ සිට වසර 1250කට පසුවයි. ශිවාගේ හෝ ක්‍රිෂ්ණාගේ හෝ රාමාගේ උපත්වල දිනයන් කිසිවෙකුට කිව නොහැකි. මේ ගැන දැනුම ඔබට දැන් ලබා දෙන්නේ බාබා විසිනුයි. අපට මේවා අන්‍යයන්ට දැන් ඉතා පැහැදිලිව කිව හැකියි. මුළු ලෝක ජනගහනය ගැනම දැන් අපට කිව හැකියි. එක්කයික් වසර 100,000 ගණනක් ගැන කියනුයේ කෙසේද? බාබා ඔබට මේ අසීමිත දැනුම ඉතා හොඳින් පැහැදිලි කර දෙනවා. එකම එක වතාවයි සහ මේ මොහොත පමණයි. ඔබ උපත් 21කට පාපවල පටලැවීමෙන් මිදීමට ඉගෙන ගන්නේ. ඔබ දැන් ඉන්නේ රාවන් නැමැති පිටරට රාජ්‍යයකයි. පාපයන් පහ තමයි රාවන්ගෙන් පෙන්නුම් කරන්නේ. ඔබ දැන් මුළු උපත් 84 චක්‍රය හා එකඟයි. අච්චා සුමිහිරි ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමුවන දරුවන්ට ඔබගේ මව පියා බාබ් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණය සඳහා සාරාංශය 1. ඔබේ අසීමිත සතුට නැමැති උරුමය ලබා ගැනීමට නම් ඔබ අනිවාර්යෙන්ම ඔබේ සිතිවිලි වචන සහ ක්‍රියාවලින් පාරිශුද්ධ විය යුතුයි. යෝගා බලය තුලින් හොඳ සංස්කාර උකහා ගන්න. ඔබව ගුණවත් කරගන්න. 2. නිරන්තරයෙන් සතුටින් සිටීමට නම් ඔබ දිනපතා බාබා පැහැදිලි කරනු ලබන ගැඹුරු දැනුමට සවන් දී අන්‍යයන්ටද පවසන්න. කිසිම කරුණක් සම්බන්ධව කලබලයට පත් නොවන්න. උපක්‍රමශීලීව පිළිතුරු දෙන්න. යමකට පිළිතුරු තමා නොදන්නේ නම් ඒ බව පැවසීමට ලැජ්ජා නොවන්න. වරදානය. ඔබ සතුටේ මාස්ටර් දානපතියකු වී සතුටේ ප්‍රතිමූර්තියක් ලෙස සෑම ජීවාත්මයකටම සතුට ලබා දෙන්නෙකු වේවා. විස්තර කරනවා නිරතුරුව දැහැමි ක්‍රියා කරන දරුවන්ට එම ක්‍රියාවන්හි ක්ෂණික ඵලය ලෙස සතුට හා බලය ලැබේ. ඔහුගේ සිතිවිලිවල පවා සුළු දුක් රැල්ලක්වත් අත්විඳිය නොහැකි නිසා ඔහුගේ හදවත් නිරන්තරයෙන් සතුටින් පවතී. සංගම යුගයේ බ්‍රහ්මීන් වරයෙකු වීම යනු ඔබ සතුට ප්‍රදානය කරන්නාගේ දරුවන් බැවින් කිසිදු දුකක නාමයක් හෝ නොමැති වීමයි. එවන් සතුට පිරිනමන්නෙකුගේ දරුවෝ
සතුටේ මාස්ටර් දානපති වෙති. ඔහුන් සෑම ජීවාත්මයකටම නිරන්තරයෙන් සතුට ලබා දෙයි. ඔහුන් කිසිවෙතකත් දුකක් දෙන්නේ හෝ දුකක් ගන්නේ හෝ නැත. පාඨය. මාස්ටර් දානපතියකු වීම සහ සහයෝගය, සෙනෙහස සහ දයාව ලබා දීම අනුකම්පාගත ජීවාත්මයක සලකුණයි. ඕම් ශාන්ති.